මාලේකන්තුමාගෙන් ඇහුවා අර වෛද්‍යවරුන්ගේ විශ්වාසය නැහැ මේ වයස ගැන ආණ්ඩුවේ මොෂන් එකක් දාලා තියෙනවා ඒක 26 එනවා 26 එනවා කිව්වා. හැබැයි ඒ අතරම එයා මට කිව්වා අපැල අධිකරණයේ ඒගොල්ලෝ නඩු වගේක් පවරලා තියෙනවා කියලා. ඒක නෝටිස් ඉෂු කරලා තියෙන්නේ. ඒක අහලා ඉවරන එක පොඩ්ඩක් මේක ප්‍රමාද කරමුද? ඔබතුමාලා මෙහෙම කරොත් හොඳයි මම යෝජනා කරන්නේ. ඔබතුමාලගේ වයස් වලට එහා පැත්තට දානවා නම් ඉන්න කට්ටිය ගන්නවා නම් යම් නිර්දේශයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරලා ඊය බයිය බේසිස් එකට දුන්නොත් අර අපි සාමාන්‍යයෙන් අවුරුද්දෙන් අවුරුදු දික් කරන විදියට හරි කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක සාධාරණයි කියලා. මම හිතන්නේ ඒක දෙපැත්තටම මේක මේ අසාධාරණයක් වෙන්නේ නැහැ විශේෂඥ වෛද්‍යවරු. මේ සම්බන්ධයෙන් අමාත්‍ය අනුකමිටුවක් මගින් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ අනුව තීරණයක් ගන්න ලැබුවා. අභියාචනා අධිකරණයේ මේ ප්‍රශ්න තුනක් ගිහිලා තියෙනවා. ඒ එවැනි අවස්ථාවක් තිබෙන නිසා තමයි අපි මේ පිළිබඳව යම් දිනයකට කල් දාලා නීතිපතිතුමාගේ උපදෙස් පතලා තියෙන්නේ. તો නීතිපතිස් උපදෙස් ලැබුණාන් පස්සේ මේ පිළිබඳව සලකා බලන්න පුළුවන්. දැන් අපිට දැනගන්න ලැබුණා පාර්ලිමේන්තු උපදේශකාරක සභාවට දානවා කියලා පාර්ලිමේන්තු ජේසු නිලධාරී අවුරුදු 65 දක්වා ඉන්න ඕනේ කියලා. එතකොට ගරු ඇමතිතුමනි පාර්ලිමේන්තුවේ අනිත් පල්ලහින නිලධාරී ලොකු අසාධාරණයක් වෙනවා. පාර්ලිමේන්තු සේවකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තුවට අදාළ වන්නා වූ ඒ කරුණු කාරණා. ඒ පිළිබඳව මම මුලින් සඳහන් කළා වගේ ඇඩ්වයිසරි කමිටියකදී පිළිබඳව සාකච්ඡා කරන තීන්දුවක් ගන්නවා. ගරු කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් ඔබතුමා කියපු කාරණයක් සැලකිල්ලට ගන්න.